सुभारती सुभारती आयुबोवन प्रिय मित्रनी ඔබ හැමට ඔබන මතකද සමහර කාලවල මැතිවරණ වේදිකා මිත්‍රවරුනි මේ පොල් බෑය කීයද මේ පොල් බෑය කීයද ඒක කාලයක් අනිත් කාලේ ඇට 8 දෙන්නට පොරොන්දු යුගයක් අනිත් කාලෙක 3:50ට පාන් දෙන්න යෝජනා යුගයක් තවත් කාලෙක පොහොර ලබා දෙන්නට සහන මිලට පිටි අඩු කළ යුගයක් තව වෙලාවක ඉන්ධන මිල අඩු කළ යුගයක් මේ හැම යුගයක් ගැනම කතා කරද්දී අපේ රටේ විවිධ ක්‍රියාකාරකම් ලබා ගනිද්දී කරද්දී අපි ඒකට කියනවා බර වචනයක් ආර්ථිකය කළමනාකරණය කිරීම. ඒ නිසා බරසාර වචනෙන් කිව්වොත් රටේ ඉදිරි ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ගත හැකි කඩිනම් පියවර සහ සැලසුම් මොනවාද යන ඒ විදග්ධ බර වචනය අපිට දැනෙන විදිහට කිව්වොත් අපිට සැහැල්ලුවෙන් එදිනෙදා රැකියාවක් කරලා හොඳින් ජීවත් වන්නට අතමිට සරු කරගන්නට නිදහසේ ජීවත් වෙන්නට කාලඳල ජීවත් වෙන්නට හැකි ආර්ථිකයක් හදාගන්නේ කොහොමද? මේකට කතා කරන්න අපි ආරාධනා කළා මේ රටේ කීර්තිමත් ආර්ථික විද්‍යා විශ්ලේෂකයෙකුට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමනි ආයිබෝවන් කලකට පස්සේ. ආයිබෝවන් සුබදැසන. සුබදැසනක්. අපි ආර්ථිකය දැන් ඔබ මේ බර දේවල් සරලව අපිට කියන්න දක්ෂ නිසාම මේ ආර්ථිකය කියන එක කිව්වහම ආර්ථිකය කොහොමද අර්ථ ගන්නවන්නේ අපිට තේරෙන්නේ? මෙහෙම ආර්ථිකය කිව්වහම අපිට ජීවත් වෙන්න ඕන කරන හැම දෙයක්ම ළඟා කරගන්න අපි කරන සියලු කටයුතු අයිති වෙනවා. දැන් සියලු කටයුතු කියලා කිව්වහම නිෂ්පාදනය, පරිභෝජනය, ඉතිරි කිරීම, ආයෝජන මේ සියල්ල ඒ තුළ තියෙනවා. ඒ නිසා රටක ආර්ථිකය කළමනාකරණය කරගන්නවයි කියලා කියන්නේ මේ එකිනෙකට වෙනස් කටයුතු. දැන් අපි වැඩියෙන් පරිභෝජනය කළොත් අපිට අඩුවෙන් ඉතුරු කරන්න වෙන්නේ. අපි අඩුවෙන් ඉතුරු කරොත් අපිට අඩුවෙන් ආයෝජනය කරන්න වෙන්නේ. අඩුවෙන් ආයෝජනය කරොත් අපිට පේනවා නිෂ්පාදනය අඩාල වෙනවා. ඒ නිසා මිනිසුන්ගේ ජීවන මට්ටම ජීවන තත්ත්වය තීරණය වෙන්නේ ඒ වගේ මේ රටේ ඉදිරි අනාගත පැවැත්ම තහවුරු වෙන්නේ ඒ රටේ ආර්ථිකය කවර ආකාරයකට කළමනාකරණය කරනවද කියන එකත් එක්ක. නමුත් අවාසනාවකට පහුගිය අවුරුදු 70න් වැඩි කාලයක් අපි උත්සාහ කළේ කොහොමද මේක කළමනාකරණය කරන්නේ කියන එක හොයාගන්න. ඒ නිසා අපිට වැරදුනා හේතුව මේක කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක අපිට හොයාගන්න බැරි වුණා. හොයාගත් අවස්ථාවන් වල ඒක අපිට ඉදිරියට කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. දැන් 2005 ඉතිහාසයේ මුල්වරට තිරසාර වැඩපිළිවෙලක් යෝජනා වුණා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අතරවාරේ ජාත්‍යන්තර ආර්ථිකයත් ශක්තිමත් කර ගැනීම සඳහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාව මේක දේශීය වශයෙන් උපයාගත් සපයාගත් වැඩපිළිවෙලක්. මේක ක්‍රියාත්මක වුණේ වසර 10කට ආසන්න කාලයක්. නමුත් 2015 අවුරුද්දේ අපි දුටුවා ඉතාම අවාසනාවන්ත ලෙස මේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා තමයි ඔබ සුනෙත් කතාව ආරම්භ කරද්දී දේශපාලන වේදිකාවට විවිධ සටන් පාඨ එකතු වුණේ. ඒ නිසා අපි තවදුරටත් මෙවැනි සටන් පාඨ එකතු කරමින් අවුරුදු 70ක් වෙනවා අපි නිදහස ලැබලා කටයුතු කරනවාද අපේ රටට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙල කුමක්ද යන්න අවබෝධ කරගෙන ක්‍රියාත්මක කරනවාද කියන එක අපේ පරම්පරාවේ වගකීම විදිහටයි මා දකින්නේ. ඔබ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා යෝජනා කළා සඳහන් කළ එක්තරා වචනයක්. අපි වසර 70ක් පමණ උත්සාහ කළා කියලා කිව්වා. එයින් හැඟී යන්නේ වසර 70ක් පමණ අපේ රටේ නායකයන් සියලුම දෙනා ආර්ථිකය කලවනාකරණය කර ගැනීමට යම්කිසි අසමර්ථ බවක් දැක්වූ බවද? මෙහිමයි. යම් අවස්ථාවල අපි සමත්කමක් දක්වලා තියෙනවා. දැන් ඩී.එස්. නායක මහත්මයා මහවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. නමුත් 1940 ගණන් වල අග එතුමා දුටුවා රටක් සමෘද්ධිමත් වෙන්නේ ඒ රටේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් වුණොත් පමණයි. ඒ නිසා ජනගහනයේ මිලියන 4ක් ඉන්න කාලේ තුමා කල්පනා කරා 4-5ක් වගේ ඉන්න කාලේ තුමා කල්පනා කරා අපි අපේ ආහාර අවශ්‍යතාවයන් සපුරා ගත යුතුයි. ඒ නිසා ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළා. ඉස්සරහට මේ රටේ කෘෂිකර්මාන්තංශයේ වැඩි දියුණු කිරීම සඳහා වෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගුවා. ඊට පස්සේ අපි දැක්කා එතුමාගේ පුතාට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යෑමේ ඕනකම තිබුණත් එක්සත් ජාතික පක්ෂ රජයක පක්ෂයක වැඩපිළිවෙල මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වීම අඩපණ වුණා. ඊට පස්සේ 1956 බණ්ඩාරනායක මහත්තයා බලයට පත් වෙනකොට බලයට පත් වෙලා ටික කාලයක් යනකොට එතුමා තේ තිබුණේ දෙපැත්ත පත්තු වෙන පන්දමක්. එතුමට වසර 2කට වඩා එතුමගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හම්බුනේ නැහැ. බණ්ඩාරනායක මැතිණියට තීරණාත්මක බලයක් අතට හම්බුනේ 1970 අවුරුද්දේ ඒ තවුල්කාර පක්ෂ ගණනාවක් සමග එවකට ලෝකේ ප්‍රචලිත ආර්ථික වැඩපිළිවෙල සංවෘත ආර්ථික වැඩපිළිවෙලක් කියන රට ASCII සියලු දේවල් නිෂ්පාදනය කරගන්න ඕන කියන තැන ඉඳලා අපි දැක්කා වානේ, සිමෙන්ති, පිගම් භාණ්ඩ මේ විවිධාකාර නිෂ්පාදන කර්මාන්ත රට තුළ ආරම්භ වෙනවා. 1977 ජර්ජාවර්ධන මැතිතුමා අවුරුදු 40ක් ඉවසගෙන ඉඳලා 1947 ලංකාවේ පළවෙනි මුදල් ඇමතුමා අවුරුදු 40ක් ඉවසගෙන ඉඳලා එතුමා විශ්වාස කරා දොරවල් සහ ජනෙල් සේරම මේ රටේ විවෘත කරන්න ඕන සෙසු ලෝකයට. මේ තමයි නිදහස් ආර්ථිකය. මේ නිදහස් ආර්ථිකයේ සීමා පිළිබඳව මිට අවුරුදු 30කට විස්තර ඉස්සෙල්ලා මහාචාර්ය පී.එස්.ඒන් අබේගුණවර්ධන කියලා මැතිතුමෙක් පෙරදින විශ්වවිද්‍යාලයේ උගන්වපු කෘතියක් රචනා කළා. කෘතිය ඉතා මැනවින් සඳහන් වෙනවා මේ නිදහස් ආර්ථිකයේ තියෙන සීමාකම්. අපි ඒක අත්විඳා. 1983 උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද්‍රවිඩ තරුණයන් නැගී හිටීමත් 1987-93 කාල සීමාව තුළ දකුණේ තරුණයන් නැගී හිටීමත් රට තුළ අකණ්ඩ උද්ඝෝෂණ, වැඩවර්ජන, දේශපාලන හැලහැප්පි මේ සියල්ලේ පසුබි මේ කතාව තමයි මේ අපිට නොගැලපෙන වැඩපිළිවෙලකට අපි සේඳුවීම. සුනෙත් අපේ රටේ ගොවිතැන කියලා කියන්නේ හුදු කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන එකක් නෙමෙයි. මේක මහා සංස්කෘතියක්. මේක හා බැඳිච්ච ගොඩක් සමාජ වටිනාකම් තියෙනවා. දැන් අපි කොළදිමක් කරද්දී අලුවන් වඩලා කොච්චරනම් දේවල් කරනවා. කමත් භාෂාවෙන් ඔය කියන්නේ. මේ සමස්ත සංස්කෘතික වටපිටාවම අතුගාලා දාන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වුණේ. අවසනාවකට ශ්‍රීමති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර මැතිතුංග මැතිණිය 1994 බලයට ඇවිල්ලා එතුමියගේ මැතිවරණ වේදිකාවේ කතා වුණේ විවෘත ආර්ථිකයට මානසික මුහුණුවරක් කියලා. හැබැයි මා දකින ඉතිහාසයේ මෙරටේ අසාර්ථකම දේශපාලන නායිකාව රාජ්‍ය නායිකාව එතුමිය. එතුමියට වැඩපිළිවෙලක් තිබුණ නැහැ. එතුමිය දේශපාලන වශයෙන් මං හිතන්නේ යම් කිසි දැක්මක් අනුව කටයුතු කළා කියලා. ඒ නිසා අපේ ආර්ථිකය මුළු මනින්ම විනාශ මුඛයට තල්ලු කළා. ඔය අතර වාරේ අපිට අත්දැකීමක් තියෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලන කාල සීමාව තුළ එතුමා මම දකින්නේ මේ සියලු අංශවලින් සට කපට කෙනෙක් විදිහට. එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 10 වෙනි සංශෝධනය ගෙනාව. මේ 2001-2003 කාල සීමාව තුළ එතුමා මෙරටේ රාජ්‍ය සම්පත් විකිනීම සඳහා වන වැඩපිළිවෙල තහවුරු කර බණ්ඩාරනායක කුමාරතුංග මැතිනි මේක කරගෙන ආවා. ඒ අතර වාරේ තමයි 2005 වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විධායක ජනාධිපතිවරයා විදියට තීරීපත් වුණේ. ඒ නිසා ඔබේ ප්‍රශ්නෙට නැවත වාරයක් උත්තර දෙනවා නම් ඔව් අපිට වැරදිච්ච තැන් බොහෝමයි. මේ හැම තැනකම පුද්ගල චරිත අතිශයින් තීරණාත්මක විදිහට බලපෑම් කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සමගයි අපි මේ ආර්ථිකය පිළිබඳව කතා කරන්නේ. රටේ ඉදිරි ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ගත හැකි කඩිනම් පියවර සහ සැලසුම් මොනවාද? උදෑසන 7:15 වෙලාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුභාරතී සංවාද මණ්ඩපයේ ඔබ රැඳී සිටින්නේ. මේ වෙලාවේ කියන්නට ඕන අපේ Facebook අඩවියේ මේ මොහොතේ සජීවීව මේ වැඩසටහන අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ Facebook අඩවිය ක්‍රියාත්මක කරමින් ඉරේෂ් අපිත් සමග රැඳී නොසිටින නිසා අපි ජානක සුනිත් බණ්ඩාර කියන පුද්ගලික ගිණුම හරහා ඔබට මේ සම්බන්ධතාවය ලබා දී තිබෙනවා. ඔබට එය දැක බලා ගන්න පුළුවන්. මේ මොහොත වෙන විට මා හිතන්නේ 2000කට ආසන්න පිරිසක් සජීවීව එය නරඹනවා. ඔබ හැමතෙම ඒ වගේම ගුවන්විදුලියෙන් 91.7 91.9 තරංගමාලා ඔස්සේ FM තරංගමාලාවෙන් අපිට සවන් දෙන ඔබටත් අපි ආරාධනා කරනවා මේ සංවාදයට එන්න. 269 54 46 269 54 47 දුරකථන අංකවලට. දැන් රංජිත් බණ්ඩාර ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි, ඔබ කියා සිටියා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඉතා අසාර්ථක වුණා මේ ආර්ථික කළමනාකරණය. තුමියට සටන් පාටයක් තිබුණට විවෘත ආර්ථිකයට මානුෂී මුහුණුවරක් දෙනවා කියලා ඇයට තිබුණේ නැහැ වැඩපිළිවෙලක් කියලා. හැබැයි ඔබ තව විශේෂණ පදයක් සටහන් කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා, හිටපු ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා, අවුරුදු 40ක් ඉවසගෙන ඉඳලා මේ විවෘත ආර්ථිකය ගෙනාවා කියලා. ඒ කාලේ අපිට මතකයි අහලා තියෙන දේවල් විදිහට මැතිණි අපිට කියනවා නම් සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, මේ වගේ දේවල්. එවිට ජනතාව අසහනෙන්ද හිටියේ මේ සංවෘත ආර්ථික ක්‍රමයේ තුල. අපේ රටේ දේවල් අපිම නිෂ්පාදනය කර ගැනීම කියන ආර්ථික ප්‍රතිපත්තියට අපේ ජනතාව වෛර කළාද? මෙහෙමයි සුනිත්, 1970-77 කාල සීමාව තුල ආහාර හිගයක් තිබුණා. ප්‍රබල දරුණු ආහාර හිගයක් තිබුණා. ඒ වගේම නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා වන විශාල වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කළා. නමුත් අවසනාවකට රටේ එහෙම ප්‍රගතියක්, මහත් දියුණුවක් අපි දැක්කේ නැහැ. දැන් මිනිස්සු මේ දියුණුව කියලා කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වචනෙන් ගත්තොත් එහෙම තමන්ගේ දරුවන්ට රස්සාවල් ලැබෙන, ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන්, කන්න අඳින්න ලැබෙන, එහෙම එකක් නේ. පොල් අඩුවෙන් ගන්න පුළුවන්, හාල් අඩුවෙන් ගන්න පුළුවන්, අඩුවෙන් කියන්නේ අඩු මිලට. ඉතින් එහෙම එකක සේයාවක්වත් තිබුණේ නැහැ. ඒ නිසා මිරිස් පොළු, හාල් පොළු, ওই වගේ විවිධ මේ ක්‍රමපායන් පාවිච්චි කළා මේ ප්‍රාදේශීය සංවර්ධනය ධෛර්යමත් කරන්න. ඔබ කියන්නේ මේ ගරු මැතිණියගේ චේතනාව පවිත්‍ර නැද්ද එතනදී? නෑ මම කියන්නේ එතුමිය වැරද්දක් කරා කියලා. නමුත් මේ අනුගමනය කරපු වැඩපිළිවෙල අපේ රටට අනන්‍ය එකක් නෙමෙයි. හරි, පැහැදිලි. දැන් ස්වාමියා මරුණු භාර්යාවක් ගමක ඉන්නවා නම් කුඹුරු කැපුවට පස්සේ ඒ ගෙදරට ගිහිල්ලා දෙනවා හාල් මල්ලක්. නංගි පොඩි උන්ට කිරිබත් හදලා දීපන් කියලා. එහෙම සංස්කෘතියක් නෑ අපිට තිබුණේ. මේ අපේ රටේ පාලකයන්ට වැරදිචි තැනක් තමයි මේ මහා සම්මතයට පටහැනිව ක්‍රියාත්මක කිරීම. දැන් මොකද්ද මේ මහා සම්මතය කියන්නේ? දැන් මේ මහා සම්මතය කියලා කියන්නේ සුනේත් අපේ අම්මා අප්පච්චි ලොකු අත්තා අත්තම්මා වියපත් වුණාම මුල්ලට දාන එකක් නෙමෙයි. මේ මහා සම්මතය තුළ අපිට අවුරුදු 3300ක ලිඛිත ඉතිහාසයක් තියෙනවා. මෙරටේ ආකර්ශනීයම තැන්වල තමයි පන්සල් හදලා තියෙන්නේ. ගමේ හොඳම තැන. හොඳම තැන. ගමේ හාමුදුරුවෝ කිසි දවසක අපි බඩගින්න තියලා නැහැ. කටින උත්සවය කිව්වහම මුළු ගමම බුද්ධාලම්බන ප්‍රීතියෙන් පොද වැඩෙනවා. වෙසක් එක, පොසොන් එක, පෝය දවස මේ මහා සංස්කෘතිය තුළ මෙතෙක් තේරුම් නොගත් විශාල සමාජ වටිනාකම් ප්‍රමාණයක් තියෙනවා. මේ සමාජ වටිනාකම් වලට අභියෝග කරපු කිසිම පාලකයෙක් මේ රටේ මිනිසුන්ගේ ජනවිඥාණයට ඇතුළුනේ නැහැ. අපි ඩීසනායක මැතිතුමා ගැන කතා කරනවා දේශපාලන පක්ෂ බෙදකින් තොරව. හැබැයි ජාර් ජයවර්ධන මැතිතුමා ගැන කතා කරනකොට අපි යම් කිසි සීමාවකදී නතර වෙනවා. බණ්ඩාරනායක මැතිතුමා ගැන කතා කරනකොටත් ආ බණ්ඩාරනායකද කියලා අපි නතර වෙනවා. ඒ නිසා කවුරු ලොකු ගල්ලෑලිවල තමන්ගේ නම පට්ටන්තරේ කොටා ගත්තත් මිනිස්සුන්ගේ පපුවේ මේක කොටා ගන්න පුළුවන්කම තිබුණේ කීප දෙනෙකුට විතරයි. ඒ නිසා අපේ රට සිංගප්පූරුවක් කරන්න, අපේ රට මැලේසියාවක් කරන්න, අපේ රට චිකාගෝවක් කරන්න, රටට අරාබි වසන්තය ගේන්න හිතපු කිසි කෙනෙකුට මේ රට පවතින්න බැරි වුණා. සුනෙත්වා විශ්වාස කරත් නොකරත් ලංකාව කුඩා රටක් වුණාට මේ රටේ අභිමානය රකින්න බැරි කිසි කෙනෙකුට මේ රටේ පවතින්නට පුළුවන් කමක් නැහැ. මේක හාස්කම් සහිත රටක්. මිනිස්සු ගස්කල් වලට වඳින රටක් නෙමෙයි. මචරතුමා ඉදිරියට යන්නට මේ කතාවේ බොහෝ වෙලාවක් දුරකතන රැඳී සිටි මිතුරෙකුට අපි ඉඩ දීලා ඉදිරියට යන්. ඔබ කියා සිටින්නේ මේක හරිම සුන්දර, හරිම වැදගත්, හරිම වාසනාවන්ත රටක්. 2695446 2695447 දුරකතන අංක වලට යමු. ආයිබෝන්. ආයිබෝන්. ගරු මචරතුමනි, මගේ අදහසක් තියෙනවා මෙන්න මේ වගේ රටක ආර්ථික කළමනාකරණය කෙරෙහි බලපාන දෙයක් තමයි රටේ වනාන්තර සහ තෘණභූමි. මේක කිව්වහම සමහරට හාස්‍යයටත් ලක් වෙයි. නමුත් අපිට ආහාර, ජලය, වාතය, ඖෂධ, දැවමය දේවල් අතකොට පස් සංරක්ෂණය වෙනවා. විශාල ප්‍රයෝජන තියෙනවා වනාන්තර වලින්. වනාන්තර දවසෙන් දවස අඩු වීගෙන යනවා. ඒ කියන්නේ වනාන්තර වල ගස් කපන මිනිස්සු වැඩි වෙලා හොරෙන් ඒ විවිධ ක්‍රම වලින් වනාන්තර හීන වීගෙන යනවා. මම යෝජනාවක් කරන්න කැමතියි ඔබතුමාට නෙවෙයි රජයට. පුළුවන් තරම් වන ව්‍යාප්තිය වැඩි කරන්න ඕනේ. ඔබේ නම කියන්න කැමතිද? ඔව්, මම ගුණවර්ධන හොරණින් කතා කරන්නේ. බොහොම ස්තුතියි ගුණවර්ධන මහත්මයා. දැන් ගුණවර්ධන මහත්මයාත් කිව්වේ මේ රට හරි වාසනාවන්ත රටක් කියලා. ඒකටත් ප්‍රතිචාර දක්වමින් මගේ ප්‍රශ්නේ උනේ මහාචාර්යතුමා, ගරු මැතිණියගේ ක්‍රමවේදය අසාර්ථක වීම සහ ඉන් පස්සේ විධායක ජනාධිපතිවරයා ප්‍රථම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය ඒ ආර්ථික ක්‍රමවේදය පිළිබඳව. ඔබ කියමින් හිටියේ මේ රටේ මේ හෘද සාක්ෂිය, මේ රටේ ක්‍රමය හඳුනාගත්තේ නැති කිසිදු නායකයෙකුට පවතින්න බැරි වුණා කියලා. අපි එතනින් ඉදිරියට යමු. ඔව්, දැන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිදහස් ආර්ථිකය හඳුන්වලා දීලා ලෝකාර්ථිකයටනේ සේවයක් සැපෙව්වේ. දැන් ඇමරිකාවේ, එංගලන්තේ, යුරෝපයේ රටවල් වල මිනිස්සුන්ගේ ජීවන වියදම අඩු කරන්න, ඒ රටවල් වල ලාභෙට නිෂ්පාදනය කරන්න බැරි දේවල් නිදහස් වෙළඳ කලාප ආරම්භ කරලා ඒ නිදහස් වෙළඳ කලාපවල අවස්ථාව ලැබලා දුන්න ඒ නිෂ්පාදන කටයුතු ඉස්සරහට අරගෙන යන්න. කෙටි කාලීන වාසියක් අපිට ලැබුණා. ගම්වල අවුරුදු ගාණක් රස්සාවක් හොයාගන්න බැරුව හිටපු තරුණ තරුණියන්ට මේවයි රස්සාව කරන්න. හැබැයි සුනිත් අවුරුදු 5ක් ගාමන්ට් ෆැක්ටරි එකක වැඩ කරපු ළමයෙක්ගේ අනාගතය කොහොමද සුරක්ෂිත වුණේ? මේක මහා ව්‍යසනයක ආරම්භය වුණා. උපසංස්කෘතියක් මේ හරහා නිර්මාණය වුණා. මහා සංස්කෘතියට අභියෝග කළා. හැබැයි අද අපේ රට මේ මහා සංස්කෘතියට අභියෝග කිරීමේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. අපේ රටේ ගෑනු ළමයෙකුට තිබුණ ගෞරවය මේ හරහා විනාශ වුණා. ඔබ කැමති වුණත් නැතත් කර්මාන්තශාලා ආරම්භ වුණාට මේ රටට තාක්ෂණය අරගෙන ආවේ නැහැ. අපි කරේ කුලියට ඇඳුම් මහපු එක. ඒ විතරක් නෙමෙයි. ජර්ජාවර්ධන ජනාධිපතිතුමාගේ නිදහසාර්ථික ප්‍රතිපත්තිය තුළ මේ රටේ සමාජ සුබසාධනයේ තිබුණු අවකාශ නැති වුණා. අපි කැමති වුණත් නැති වුණත් එතුමාගේ පාලන කාල සීමාව තුළ මේ රටේ පරම්පරා පහකට අයිති තරුණ තරුණියෝ තමන්ගේ ජීවිත අරගල වෙනුවෙන් පරිත්‍යාග කරා. මිලියන 4කට ආසන්න පිරිසක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ රට දාලා ගියා. ඒ නිසා මේ බුද්ධි ගලණය නෙමෙයි මේ රටේ මහජනයා වතුකරේට ඉන්දියාවෙන් ද්‍රවිඩ සහෝදරවරු කැඳවගෙන ආවා වගේම මේ රට දාලා සරණාගතයෝ බවට යුරෝපයේ සහ වෙනත් රටවල් වල පදිංචිට ගියා. මේම තමයි මම දකින අවාසනාවන්ත සිද්ධීන් පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිපත්ති රට තුල ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල විදිහට අපි අත්විඳින. අපි එතෙන් සිට ඉදිරියට යමු. උදෑසන 7:25 වෙලාව. අපි යලි දුරකථනයට යනවා. අයිබෝන්. අයිබෝන්. මං හේමලතා කුරුණෑගලෙන්. මට පොඩි අදහසක් තියෙනවා. මම කැමති මේ රටට මේ ගේන වාහන ගොඩ. ඔබේ දුරකථනය ළඟ ගුවන්විදුලි යන්ත්‍රය ටිකක් වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ටිකක් අඩු කරන්න පුළුවන් නම් හේමලතා මහත්මිය හරි හොඳයි. අඩු කළා. ඒ මැතිවරුන් ප්‍රමුඛ කරගෙන රටේ ඉහළ ස්ථනතුරු වල ඉන්න නිලධාරීන් ප්‍රමුඛ කරගෙන මුළු රට පුරාම නව වාහන, ඒ කියන්නේ අවුරුදු 5ක් පර්මිට් දීලා ගෙන්නන්න පුළුවන් වාහන දෙක තියෙනවා. ඇයි මේ සංස්කෘතියකට මේ රට දුවන්නේ? ඔබට බොහොම සතුටුයි කුරුණෑගල සිටවලතාවක් මේ. ඊළඟට අනිත් දුරකථන යනවා. අයිබෝන්. අයිබෝන්. මම මේ කතා කරන්නේ කලවාණෙන් දුෂ්භාවිත කෙනෙක් ආනන්ද සෝමසිරි කියලා. මට හිතෙනවා දැන් මේ මහාචාර්යතුමා කතා කරනකොට අපිට හොඳ හැඟීමක් අදහසක් ඇති වෙනවා. මේ සුභාවිත වැඩසටහන බොහොම වැදගත්. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු ඕනතරම් ඉන්නවා. ඒතකොට විවිධ විෂයානුබද්ධ ඉංජිනේරවරු, වෛද්‍යවරු ඉන්නවා. ඒ නිසා මගේ අදහස මේ ආචාර්ය මහාචාර්යවරු එකතු වෙලා රජයට උපදෙස් දෙන්න පුළුවන්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් විද්වතුන්ගේ සංසදය වහාම නිර්මාණය වෙන්න ඕනි. මේ යෝජනාව මම මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය දිනුවාට පස්සේ ඉදිරිපත් කළා සුභාවිත වැඩසටහනට. එදා වඩා මොහොතේ ඔවුන් දක්වන අදහසත් කැටි කරලා එකිනෙක මම කැමති අර කුරුණෑගල හේමලතා මහත්මිය කියපු කතාව ගැන අදහසක් ඉදිරිපත් කරන්න. අද සුනිත් අපේ රටේ ලියාපදිංචි කරපු ත්‍රිවිල් සංඛ්‍යාව මිලියන එකමාරයි. අපිට මේකෙන් භාගයක් පාරිදුවනවා කියලා. ඒ කියන්නේ 107,000ක් පාරිදුවනවා. ඔබ දන්නවද වෘත්තීය රියදුරෝ විදිහට මිලියන 1.2ක් රස්සාව කරනවා කියලා? වෘත්තීය රියදුරන්. එතකොට අපේ රටේ මිලියන 20කට ප්‍රවාහන පහසුකම් සපයන්න මිලියන 2කට ආසන්න පිරිසක් සේවය දොලා තියෙනවා. රෝද 3ක් උඩ ඉන්නවා. නැත්නම් 4ක් උඩ ඉන්නවා. එතකොට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? 10% මේ රටේ ඩ්‍රයිවර්ලා. ඔබ ලැජ්ජාව යනුවෙන් අදහස් කළේයි. ඒක තමයි කාර්යක්ෂමතාව. ඒ කියන්නේ දැන් බත්තරමුල්ලේ ඉඳලා කොළඹට කොළඹ විශ්වවිද්‍යාලයට එන්න කිලෝමීටර් 9යි තියෙන්නේ. හැබැයි වැරදි වෙලාවක පාරට බැස්සොත් පැයකමාරක් යනවා. වැරදි වෙලාව කියන්නේ මේ උදේ වැඩට යන වෙලාව. මම අද ඔබ දන්නවා මම උදේ ආවේ 5:00ට. හරිද? හේතුව අද නිමාඩු දවසක් නිසා නෑ. නිමාඩු නොවන දවසක් වුණා නම් 6ට ඇවිල්ලා 7ට ගුවන් සංස්ථාවට එන්න බෑ. කිසිසේත් නෑ. හීනෙන්වත් හිතන්න බෑ. එතකොට ඊයේ මම නුවර ගියා. අපි පිටත් වුණේ 9:00ට 1:00යි මේ මගුල් ගෙදරට යනකොට. අපි එතනින් 3ට පිටත් වුණා කොළඹට එනකොට 8යි. එතකොට මම පැය 10ක් පාරේ. දුර කොච්චර දන්නවද? කිලෝමීටර් 111යි. වැඩි කිරීම දෙක 222යි. මම ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න කාලේ මම කිලෝමීටර් 120ක් උදේට වැඩට යනවා. විනාඩි 45යි. එතකොට අපිට ජාතික වැඩපිළිවෙලක් නැහැ. මේවා තමයි ජාතික වශයෙන් අපි ප්‍රමුඛතා දිය යුතු වැඩපිළිවෙල. රටේ මිනිස්සුන්ට කන්න ඕන දේවල් හදාගන්න බැරි නම්, රටේ මිනිස්සුන්ට අඳින්න ඕන දේවල් හදාගන්න බැරි නම්, රටේ මිනිස්සුන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා ගන්න බැරි නම් ඔය පාන අඩහැර මොකටද? කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටින්නේ අපේ ජනතාවට කන්න දෙන්නට, නියම වේලාවට වැඩට යන්නට, ප්‍රවාහන පහසුකම් දෙන්නට, රැකියාවක් දෙන්නට බැරි නම් මේ ආර්ථික කළමනාකරණ වලින් වැඩක් නැතේ කියා. 2695446 සහ 2695447 දුරකථන අංක වලින් අපට කතා කරන්න. FM තරංගමාල 91.7 91.9 හරහා වගේම Facebook අඩවිය බොහෝ දෙනෙක් අපව නරඹනවා. 2000කට මදක් වැඩි වෙන්න නරඹනවා මේ මොහොතේ Facebook අඩවිය හරහා. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි, අපි කෙලින්ම දැන් තව පැය භාගයේ තියෙන වැඩසටහන නිමා කරන්න නිසා මහින්ද රාජපක්ෂ යුගය සහ රනිල් වික්‍රමසිංහ යුගය කියන යුග දෙකට එනවා. මේක සංසන්දනය කිරීමකට වඩා අපි දැනගන්න හදන්නේ කොහොමද රටට අවශ්‍ය ආර්ථික ක්‍රමවේදය ඔබ ඇසුරින් විවරණය කරගන්න හදන්නේ. දැන් එක්සත් ජාතික පාක්ෂිකයන් බොහෝ විට කිව්වේ රනිල් කියන්නේ නළුවෙක් නෙවෙයි මොලයක් කියලා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහතාට කැමති උදවිය බොහෝ දෙනෙක් කිව්වේ මහින්ද මහත්තයා මේ රටට හරියන දේවල් තමයි කරන්නේ, පිට රටවල් වලට හරියන දේවල් නෙවෙයි කියලා. දැන් මේ යුග දෙක ඇසුරින් අපි ආර්ථික කළමනාකරණය සහ මේ ඉදිරි කඩිනම් පියවර ගැන යම්කිසි අදහසක් ගන්න කැමති ඔබෙන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ මගේ කියවීම අවුරුදු 30කට වඩා වැඩි. මම එතුමා පිළිබඳ කිසිම වෛරයකින් කතා කරන කෙනෙක් නෙමෙයි. නමුත් එතුමාගේ වැඩපිළිවෙල පිළිබඳ මගේ දැඩි විවේචනයක් හැමදාම තිබුණා. එතුමා මේ රටේ මහා සම්මතයේ තේරුම් ගත කෙනෙක් නෙමෙයි. එතුමා ජීවත් වෙන්නේ එතුමාට ආවේනික වූ හුදකලා ලෝකයක. 2001 අවුරුද්දේ එතුමා මේ රටේ අගමැතිවරයා වෙනකොට එතුමා වටේ හිටි පිරිස මට අවස්ථා දෙකකදී මේ අය මුණ ගැහුණා. මම එක්තරා සමාගමක අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ සමාගමේ කටයුත්තකට අග්‍රාමාත්‍යවරයාගේ කමිටුවකට යන්න සිද්ධ වුණා. ඒ පිරිසම තමයි දැන් මේ 2018 තුමා වටා ඉන්නේ. එතකොට අවුරුදු 17කට පස්සේ මේ ඉන්න පිරිස අවුරුදු 70 පැනපු 80 පැනපු අය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අලුත් අදහස් නැහැ. එතුමා හුදකලා කාල්පනික ලෝකයක ඉඳලා කටයුතු කරන්නේ. එතුමා කටයුතු කරන්නේ එතුමාට සමීප කණ්ඩායමක් එක්ක. කාටද අධ්‍යාපන විෂය බාර දුන්නේ? කාටද සෞඛ්‍ය විෂය බාර දුන්නේ? කාටද සමාජ සුබසාධන විෂය බාර දුන්නේ? එතුමාගේ කැබිනට්ටුව දිහා බලපුවාමම අපිට පේනවා මේ අවස්ථා දෙකේදීම එතුමා වඩා ප්‍රිය කළ පුද්ගලයන් හරහා තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. තුමාට විශ්වාසවන්ත පුද්ගලයන් නිසා තුමා බාර දුන්නා. විශ්වාසය නෙමෙයි, ප්‍රිය කළ පුද්ගලයන්. එතකොට මේ ප්‍රිය කළ පුද්ගලයෝ එතුමාව සනසන්න උත්සාහ කළා මිස එතුමා නිවැරදි කරන්න උත්සාහ කළේ නැහැ. එතුමා එක්තරා අවස්ථාවක කිව්වා මේ 1700 ගණන්වල රිකාඩෝ කියන අර්ථශාස්ත්‍රඥයා කිව්වා මේ තුලනාත්මක වාසි ලබා ගන්න ඕන කියලා. ඒක හොඳයි. ඔයාට බැරි දෙයක් තියෙනවා නම් මට කියලා කරව ගන්න හොඳයි. හැබැයි මම කිව්වේ මේ රටේ සමහර කටයුතු අපිට හුදකලාව ඒ කටයුත්ත විදිහට දකින්න බෑ. එතකොට කුඹුරු ගොඩ කරලා ක්‍රීඩා පිට්ටනිය හදන එක හරි, කුඹුරු ගොඩ කරලා මල් හදන එක හරි මේ මහා සම්මතයට මුළුමනින්ම පටහැනි. එතුමාගේ හිතේ තිබුණේ ආණ්ඩුව පුළුවන් තරම් පුංචි කරලා වෙළඳපොළට මහා විශාල අවකාශයක් දීලා රටේ ආර්ථික ඉදිරි පියවරකට යන්න පුළුවන් කියලා. නමුත් ඒ අත්දැකීම අසාර්ථක වෙච්චි රටවල් බොහොමයක් මේ ලෝකේ තියෙනවා. එනිසා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලංකාවට ණය දෙන රටවල් හෝ යුරෝපීය ප්‍රජාව ළඟින් ඇසුරු කිරීම නෙමෙයි විය යුත්තේ. නමුත් අවාසනාවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා විදිහට මේ යෝජනා කරපු වැඩපිළිවෙල අපි දැන් එතුමාගේ යලිපපුදුම ශ්‍රී ලංකාව ගත්තත්, පංචවිධ ක්‍රියාව ගත්තත් මහ විශාල වෙනසක් නැහැ. එතන තිබුණේ ගජමිතුරු දේශපාලන ක්‍රියාදාමයක්. ඒ නිසා තමයි අවස්ථා දෙකේමදී එතුමා අසමත් රාජ්‍ය නායකයෙක් බවට පත් වුණේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටින්නේ. රනිල් වික්‍රමසිංහ මහතා වසර 30ක් වැනි කාලයක තුල එකම කොටුවක සිටි නිසා මේ රටට ගැලපෙන ක්‍රමයක් නෙවෙයි එතුමා ඉදිරිපත් කළේ. ඒ නිසා එතුමා අසමත් පාලකයෙක් නැත්නම් අසමත් නායකයෙක් කියා. අපි මහින්ද රාජපක්ෂ ගියත් ගැන කතා කරමු. යලි දුරකථනයට ගිහින්. අයබුවන්. අයබුවන්. මගේ ප්‍රශ්නය මම ඉදිරිපත් කරන්නේ දැන් මේ කියන වැඩපිළිවෙල ගොඩාක් දුරට අසාර්ථක වුණා. ගොඩාක් දුරට 70 71 හොඳ විෂන් එකක් තිබුණා. නමුත් ඒක මිනිසුන් ඒක දිහා දැකපු විදිය වැරද්ද නිසා අපිට ඒක බැරි වුණා ඒක ඵල ප්‍රයෝජන ගන්න. එහෙනම් අපි දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හදන්න ඕන මේ මිනිසුන්ගේ ඔළුව හැදෙන විදිය අධ්‍යාපන ක්‍රමයක්. උදාහරණයක් විදියට මොන්ටිසෝරියේ සිට අඩුම ගානේ 5 වසර දක්වා දරුවෝ මේ නුම් කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් අයින් කරලා ඔවුන්ව අධ්‍යාත්මීය සෞන්දර්ය සහ ක්‍රීඩා ශරදා තියෙන රට ආදරය කරන දරුවෙක් බිහි කරන අවුරුදු 5ක්වත් අඩුම ගානේ මූලික අධ්‍යාපනය දෙන්න ඕන, තරංකාරීත්වය අයින් කරන්න ඕන. එතනින් අපිට හොඳ ආකල්ප තියෙන රට ආදරය කරන පුරවැසියෙක් බිහි කරගන්න පුළුවන්. ඒකට දීර්ඝකාලීන වෙන්න පුළුවන්. නමුත් අද පටන් අපිට තව අවුරුදු 10කින් 15කින් හරි ඒකේ හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නායකත්වයකට වැඩපිළිවෙලකට විතරක් රටක් හදන්න බෑ. ඒකට මේ ඔබ කැමති නම් කියන්න ඔබේ නම. මම දෙනියයි මහින්ද වික්‍රමසිංහ. බොහොම ස්තුතියි දෙනියයි මහින්ද. දැන් අපි එතෙන් සිට එතුමාගේ ප්‍රශ්නයට එතුමාගේ අදහසට ප්‍රතිචාර දක්වමින් ඔබ කිව්වා මේ රනිල් මහත්තයා අසාර්ථක වුණා. ඔබ එහෙමනම් කියා සිටින්නේ මහින්ද මහත්තයා ඊටාම සාර්ථකයි කියලාද? මෙහෙමයි. මහින්ද ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙනකොට 2005 පැවති තත්වය තාම තීරණාත්මක එකක්. එතුමා ඇත්තටම බාරගත්තේ පන්දමේ දෙපැත්තම පත්තු වෙලා තියෙන වෙලාවක. එක පැත්තකින් දකුණ ගිනි අරගෙන, අනිත් පැත්තෙන් උතුරු නැගෙනහිර පළාත් ගිනි අරගෙන රට පුරා බෝම්බ පිපිරෙන, දවසකට අඩුම වශයෙන් 100ක් 200ක් මියා යන දේශයක, රටක සුනාමි ව්‍යසනයෙන් 36000ක් මැරුණා, අතුරුදහන් වුණා, බිලියන් ගණනක දීපල විනාශ වුණා. විශ්වවිද්‍යාල වලින් එළියට ආපු තරුණ තරුණියෝ 50000කට ආසන්න පිරිසක් සේවා වියුක්තව හිටියා. රටේ රැකියා නැති ප්‍රමාණය වැඩි. රටේ භාණ්ඩ හා සේවා මිල මට්ටම් තීරණාත්මක ලෙස ඉහළ ගිහිල්ලා තිබුණා. මුළුමනින්ම දේශීය ආර්ථිකයේ බිඳ වැටලා තිබුණා. අපේ කනබන පිගානේ තියෙන බොහෝ දේවල් ආනයනය කරපු ඒවා. ඒ අතරවාරේ විශාල ධනහානියක් සිදු කරමින් උතුරු නැගෙනහිර බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියාත්මක වුණා. එතකොට එතුමට අභියෝග තුනක් තිබුණා. පළවෙනි අභියෝගය තමයි මේ යුද්ධේ නිමා කරන එක. දෙවෙනි අභියෝගය තමයි රටේ එදා තිබුණු ප්‍රශ්න වලට උත්තර හොයන එක. තුන්වෙනි අභියෝගය තමයි රට දිගු කාලින වැඩපිළිවෙලකට සම්බන්ධ කරන එක. සුනේත් අපි විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අපි කල්පනා කරේ පන්ති සාමාර්ථයක් තිබ්බ නිසා ART එකට හරි මාර්ග ඉන්ස්ටිටියුට් එකට හරි විශ්වවිද්‍යාලයකට හරි මහා බැංකුවට හරි අපි අපේ ඔළුවේ තිබ්බේ එහෙමයි. හැබැයි මේ අද සමාජ ජාලාවලින් බලන තරුණයෝ එහෙම රුපියල් 3000 පඩියට රස්සාවල වලට යන්න කැමති අය නෙමෙයි. මේක තමයි මම කියපු දිගුකාලින අභියෝගය. ඒ කියන්නේ මේ රටේ මෙහි සහස්‍රයේ තරුණ තරුණියෝගේ අපේක්ෂාවන් අපිට වඩා වෙනස්. එය අපිට වඩා සංවේදී. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මානව අයිතිවාසිකම් ගෝලීය ආර්ථිකය මේ වගේ දේවල් ගැන කතා කරන්නේ. ඒගොල්ලන් ලංකාවේ හිටියට ලෝකේ තමයි ඔළුව තියෙන්නේ. ඒ නිසා පළවෙනි අභියෝගය එතුමා ජයගත්තා. මේ රටේ යුද්ධය 2009 වෙනකොට නිමා කළා. තිබුණු දැවෙන ප්‍රශ්න වලට උත්තර උපාධාරීන්ට රස්සාවලට එක දුන්නා. භාණ්ඩ මිල පහළට ආවා. දේශීය ආර්ථිකය ශක්තිමත් වුණා. දිගු කාලින වැඩපිළිවෙල, මහාමාර්ග, ගුවන්තොටුපළවල්, වරායවල් මේ සියල්ල අත්‍යවශ්‍යයෙන් කළ යුතු යටිදල පහසුකම් සංවර්ධනය. ගමේ පාසලට විද්‍යාගාරයක්, තාක්ෂණාගාරයක්, ක්‍රීඩා පිටියක් මේ සියල්ල අපිට පේනවා පොදු වැඩපිළිවෙලක් හරහා ක්‍රියාවට නැගුණා. දැන් අපේ භාෂාවෙන් කියනවා නම් එතුමා දැක්කා සාර්වාර්ථිකය. ඒ කියන්නේ ආර්ථිකයේ සමස්තයක් විදිහට දැක්කා. දැකලා මේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගුණා. එතකොට විවිධ විවේචන ආවා. දැන් ප්‍රධාන විවේචන පහක් අපි දැක්කා 2015 2014 වගේ ඉඳලා මැතිවරණ වේදිකාවට ආවා. ඒ නිසා මේ විවේචන පහට උත්තරේ උනේ යහපාලනය. මොකක්ද යහපාලනය කියලා කියන්නේ? play by the rule. ඒ කියන්නේ නීති රීති වලට අනුව කටයුතු කරන්න ඕනේ කියන එක. එතකොට මහ බැංකුව මංගොල්ල කාපේක ඒ නීති රීති වලට අනුව තමයි සිද්ධ කළේ. මෙරටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරේ මේ යහපාලන ආණ්ඩුව. දානමනි ව්‍යවස්ථා සංශෝධනය කියනකොට ඔයාට පෙනෙයි මේක පේලි අතර කියවීමක් කරන කෙනෙකුට අවබෝධ වෙනවා. මෙරටේ ව්‍යවස්ථාව 10 දෙනෙක් තරුණියක් බලාත්කාරයෙන් දූෂණය කරනවටත් වඩා නරක විදිහට දූෂණය කරලා තියෙන ව්‍යවස්ථාව. මේ රටේ ජනතා පරමාධිපත්‍යයට ඉඩක් නැහැ. මේ රටේ මහජනයාට තමන්ට අභිමත කෙනෙක් මේ 19 ව්‍යවස්ථා සංශෝධනය මැරුණත් අගමැති. ඒ නිසා මේවා පුංචි දේවල් නෙමෙයි. මරුණත් අකමැති. ඒක පැහැදිලිුන්නේ මහජන අපිට. මං කිව්වේ පේලි අතර මේක කියවනකොට මේ ව්‍යවස්ථා සංශෝධනයේ මූලික පරමාර්ථ තුනක් තිබුණා. පළවෙනි පරමාර්ථය තමයි රාජපක්ෂලාව දේශපාලෙන් ඈත් කරලා තියෙන්නේ. දෙපාරකට වඩා ඉල්ලන්න බෑ. ෆොරින් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් පාර්ලිමේන්තයෙන් එන්න බෑ. වයස 35ට වඩා අඩු නම් ජනාධිපති වෙන්න බෑ. රාජපක්ෂලා කේන්ද්‍ර කරගෙන එල්ල ගැන පුද්ගලයෝ 3 දෙනෙක් ඉලක්ක කරගෙන ලිව්වේ. පුද්ගලයෝ 3 දෙනෙක් හරි. ඒක තමයි හරි. දෙවෙනි එක තමයි අගමැතිවරයා පුළුවන් තරම් එයාගේ ඡන්දපදනමනේ. එයා පුළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕන. එයා තමයි ක්‍රියාකාරී විධායකේ. තුන්වෙනි එක තමයි ජනාධිපතිවරයා නාම මාත්‍රක කරන එක. හරිද? දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයේ සමහර දේවල් මහරෑ කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ විවාදෙ කියලා තියෙනවා රෑ 10ටත්. ඔව්. හරිද? ඉතින් ඒ නිසා මේ මම ඒක අපි මගේ කියවීම හරි වෙනස් කියලා. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ ප්‍රධාන අභියෝගය තුන ජය ගන්න අතර වාරේ අවාසනාවකට මේ විවේචන වලට මේ ප්‍රතිවිරුද්ධ මතවාදයක් ගොඩනැගීම සඳහා වෙන වැඩපිළිවෙලක් ඉදමනක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ මිත්‍ර උපුල් සාන්ත සන්නස්කල සරත් විජේසූරිය ඊට පස්සේ ගාමිණී විහංගොඩ සිවිල් සංවිධාන රත්නප්‍රිය මාදලිය සෝබිත ස්වාමීන් වහන්සේ මේ වගේ පිරිසක් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා මේ රටේ දැන් තියෙන එකම ප්‍රශ්නේ යහපාලනය නැති එක කියලා. ඒකනේ දැන් මිනිස්සු අහන්නේ දැන් සනීපද කියලා. දැන් සැපද කියලා. එතකොට මේ වචන විචාවට මිනිස්සු අහුණා. හැබැයි මිනිසුන්ට තේරුම්ගේ අවුරුදු 3.5ක් ගත වෙනකොට අපි කොහෙද ඉන්නේ? දැන් සුනේත් මගෙන් අහන්නකෝ සාමාන්‍ය මිනිහට මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? දැන් ඔබ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ කියලා. නෑ මොකද්ද මේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය? උට හොඳට කන්න ලැබෙන එක, නිදහසේ ඉන්න ලැබෙන එක. එහෙම නැතුව මේ 20 වෙනි සංශෝධනය ගේන්න ඕනද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක. ඒව නෙමෙයි සාමාන්‍ය මිනිස්සයාට එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ තමන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න එක. තමන්ගේ ඉගෙනගත්තේ දරුවට රස්සාවක් හම්බ වෙන එක. හරිද? ගෙදරක් නැති මිනිහට ගෙදරක් හදාගන්න. ඉඩම් කෑල්ලක් නැති මිනිහට ඉඩම් කෑල්ලක් ගන්න එක. හරිද? ඊට පස්සේ ගමේ පාරට තාර ටික දාගන්න එක. ගමේ පොදු ළිඳ හදාගන්න එක. පන්සලට ලයිට් ගන්න මේ පුංචි දේවල්නේ. එහෙම නැතුව සුමන්දිරන් මැතිතුමා පාර්ලිමේන්තුවේ ගොඩනගන තර්ක හරි අනුකුමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් කරන යෝජනාව හරි නෙමේ සාමාන්‍ය මිනිහාගේ ප්‍රජාතන්ත්‍රවාදය. සාමාන්‍ය මිනිහාගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවයි කියලා කියන්නේ ඒ මිනිස්යාට තමන්ගේ සමාජ වටිනාකම් ආරක්ෂා වන ආකාරයට තමන්ගේ භූමිකාව තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාවට නගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එක. අද අවාසනාවකට අභියෝගයට ලක් වෙලා තියෙන්නේ මේක. දැන් අද තමන්ට කැමති කෙනා තමන්ගේ රාජ්‍ය නායකයා බවට පත් කර ගැනීම සඳහා වන මේ මිනිස්සු ඉල්ලන්නේ ඡන්දයක්නේ. ඔව්. ඒක අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. මම ඒකයි කිව්වේ මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අර විදිහේ වැඩක්. මේ 19 මම ව්‍යවස්ථාව පිළිබඳ මේ විසරදයක් නෙවෙයි. නමුත් මට දැන් කියවලා බලපුවහම මට තේරෙන විදිහට අපේ කොච්චරනම් තක්කඩිකමක් මේ හරහා සිද්ධ කරලා තියෙනවද? උදෑසන 7:46 වෙලාව සුභාරතී අද සම්පත්දායකයා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා. දැන් ඔබ කියමින් හිටියා යතරතරේ 2.8.44 දුරකථන අංක වලට ඔබ කතා කරනවා. අපි මේ සංවාදයේ අතරතුර ඔබව සම්බන්ධ කරගන්නවා. මහාචාර්යතුමා ඔබ කියමින් හිටියේ මේ ඒ දවස්වල කිව්වා වගේ රටකට ඕනෑ අපමණ අගයක්, ඒකට ඕනෑ මෛත්‍රී යුගයක් කියලා යහපාලනයේ උඩින් තියාගෙන එහි මුදුන් මල් කඩ වගේ අපේ වර්තමාන ජනාධිපතිතුමා පත් කරගෙන පුදු අපේක්ෂකෙක් පත් කරගෙන යහපාලනය ආවට පස්සේ අවසානයේදී අපූර්ව දෙයක් සිද්ධ වුණා. දැන් ඒ ජනාධිපතිතුමා එහෙම මිද්දී අර රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම මේ ගමනින් හැලිලා මෙතෙන්ට එනවා යලි අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා. එවිට ඔබ දැන් කොහොමද මේ කාර්යකථනය කරන්නේ? හෙට අනිද්දා ඉදිරියට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ මෛත්‍රී මහින්ද යුගය මොනවද වුන් කරන්න හිතයින? ඔවුන් දෙපළට හැකිවේවිද ඉදිරියේදී මේ ජනතාව ඉල්ලන හොඳට කාලා ඇඳලා නිදහසේ දෙයනේ කියලා ඉන්න රටක් බිහි කරන්න? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන පසුබිම එතුමාගේ දේශපාලන දර්ශනයත් එක්කනේ අපි දකින්න ඕනේ. එතුමා වසර 50ක් සක්‍රීය දේශපාලන නිරත වෙන කෙනෙක්. එතුමා හුවමාරු කරගන්න දේශපාලන දැක්ම, දර්ශනය හත්පසින්ම වෙනස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ඇසුරු කරන දේශපාලන දර්ශනයත් එක්ක. එතකොට වඩා සමීප මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම හුමාරු කරගන්න දේශපාලන දර්ශනයට. එතකොට දේශපාලන දර්ශනයක් විදියට මේ දෙන්න අතර ගැලපීමක් තියෙනවා. මේ දෙන්නම ග්‍රාමීය පසුබිමක් සහිත මේ රටේ ජනාකර්ෂණය දිනාගත් රාජ්‍ය නායකයෝ. ඇත්තටම 2015 මිනිස්සු ඡන්දෙ දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. එක්සත් ජාතික පාක්ෂික විශ්වාසයක් තිබුණා මෙයා මේ රටේ යමක් කරයි කියලා. ඉතින් එතුමට ඒ හිතේ තිබ්බ දේවල් කරන්න බැරි වෙච්ච එකනේ මේ ආපහු හැරීමේ හේතුව. එතුමා අවුරුදු 3.5කට පස්සේ කියනවා මට මුන්නහෙත් එක්ක තවදුරටත් මේ රට කරගෙන යන්න බෑ. මහජනතුමා මම ඔබට බාධා කරනවා. දැන් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට රටේ මහා සංවර්ධනයක් කරද්දී කරලා තියෙද්දී ඒ වගේම යුද්ධේ නිමා කරලා තියෙද්දී ජනතාවට පහසුවෙන් ජීවත් වෙන්න වපසරිය හදද්දී මෛත්‍රීපාල සිරිසේන නැමැති චරිතයට ඉස්මතු වෙන්න පුළුවන් උනේ අර ඔබේම තර්කය අනුව එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැතිවීම නිසාද මේ මහින්ද රාජපක්ෂ පාලනේ? මෙහෙමයි. දැන් ඔයයිමයි මේ කතා කර ඉන්න අතර වාරේ අපි දෙන්නට විරුද්ධව තව කෙනෙකුට ක්‍රියාත්මක වෙන්න බැයිද? දැන් ඊයේ ෆේස්බුක් එකේ මේ මම සුභාරතයට එනවා කියලා කිව්වහම මේ කවුරු හරි තරුණයෙක් නැෂනල් එකක් ඇඳලා කොළපාට පසුබිමක පුංචි අලියෙකුත් කොනක ඉන්නවා. මූ කවුද කියලා කියන්නේ මේ. ඔව් අහනවා. මූ කවුද? හරි. එතකොට කෙනෙක් ලියනවා මේ අහවල විශ්වවිද්‍යාලේ වැඩ කරන කෙනෙක් මොකා වුණත් හොරාට කඩේ යනවා නම් දැන් අපි පිටිපස්සේනේ. එතකොට මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව දේශපාලන කරලියට කැඳවාගෙන එීමත් එතුමාගේ විශ්වාසය බිඳවැටීමත් එතුමා රටට තමන්ගේ ආදරය නොවඩුව තිබෙනවා කියන එක නැවත ඉස්මතු වීමත් මේ සියල්ලම මම හිතනවා එකම රේඛාවක සිද්ධ වෙච්ච දේවල්. එතුමා හිතින් මේ වැඩපිළිවෙල අතහැරියා නෙමෙයි. එතුමත් විශ්වාස කළා මේ දැන් හිතන්න එක්තරා සුප්‍රසිද්ධ කිරිපිටි වර්ගයක් 1980 ගණන් වල වෙළඳපොළට ආවේ නවසීලන්තයේ ඇන්කර්ලන්තයේ කියලා මේ තාම රූ සම්පන්න මේ කාන්තාවක් තමන්ගේ නොවන තමන්ගේම කියාගන්න දරුවොත් එක්ක ඇවිල්ලා. ඒතකොට මිනිස්සු ඔක්කොම හිතද මේ කිරි බීපුවාම මෙහෙම වෙනවා. හරි. දැන් සබන් කොච්චර විකුණනවද මේ වගේ කහ තියෙනවා මේ වගේ ආවල් ඒවා තියෙනවා. ඔයකකවත් ඕවා නැතුව ඇතිනේ. ඔය කියන ප්‍රමාණය රසායනික ද්‍රව්‍ය එකතු කරලා තමයි සුවඳ හදාගන්නේ. ඔව්. හරිද? එතකොට ඒ වගේ තමයි දැන් මේක වෙළඳපළ ගැටයක්. හරි. ඔබ දැන් කිව්වේ ඒ ගැටේට අහු වුණා නම් ජනතාව. දැන් මගේ ප්‍රධාන ප්‍රශ්නේ උනේ ඔබට මම බාධා කළානේ මේ දෙපළට මෛත්‍රී සහ මහින්ද කියන සුසංයෝගයට ඉදිරියේදී මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔබට මනුව කියනවනම් නිවැරදිව ජීවත් වෙන්න, හොඳට කාලදල ජීවත් වෙන්න, හොඳට ගමනක් යන්න, පර්ස් එකේ සල්ලි ටිකක් ඉතුරු වෙන්න, නිදහසේ ජීවත් වෙන්න නම් මේ දෙපළ ඉදිරියේදී කළ යුතු දේවල් මොනවාද මේ ඉදිරි කාලයේදී? මේමයි. පළවෙනි එක තමයි මේ රටේ රාජ්‍යාංශය සපයන්නේ මිලියන 1.5ක උපරිම පිරිසකට සේවා රැකියාව. හැබැයි අදත් මිලියන 7ක් විතර රස්සාවල් කරන්නේ පෞද්ගලිකාංශය. ඒ නිසා පළවෙනි එක තමයි මේ රටේ දේශීය ආයෝජකයෝ තුළ විශ්වාසයක් ගොඩනගන්න ඕන. විදේශ ආයෝජන රට තුළට ගලා එන පරිසරය හදන්න ඕන. විදේශ ආයෝජකයින්ට මේ රටේ ආයෝජනය කිරීමේදී තමන්ගේ ආයෝජන සුරක්ෂිතයි කියන එක මේවා කරන්නට ඕන. ඊළඟට මේ රටේ දේශීය ආර්ථිකය අපි ශක්තිමත් කළ යුතුයි. අපේ ආහාර සුරක්ෂිතතා ඉලක්කයට අපි ළඟා විය යුතුයි. ඊළඟට මේ රටේ තරුණ තරුණියන් අපි තරුණයෝ කාලේ හිතපු විදිහ නෙමෙයි හිතන්නේ. අද ඉන්නේ තාම තියුණු තාක්ෂණික දැනුමක් තියෙන ගෝලීය පරිසරයේ අතපත ගන්න අය. එතකොට මේ අයගේ අපේක්ෂාවන් ඉෂ්ට වෙනවා කියන තහවුරු කිරීම අපි කළ යුතුයි. දැන් ඔබට පේනවා මහාචාර්යතුමා විවිධ කමෙන්ට්ස් එන Facebook අඩවිය. ඔවුනුත් කියනවා මේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා. ඔවුන් සක්‍රීයව දායක වෙනවා. ඒක තමයි අපිට දරා ගන්න බෑ. මේ රටෙන් තරුණ තරුණියෝ 10000ක් පිට රටවල් වල අවුරුද්දක පදිංචි වෙන්න ගියෝ. 2030 වෙනකොට සුනෙත් මේ රටේ ජනගහණයෙන් 130ක් අවුරුදු 60ට වඩා වැඩි අය. එතකොට ගන්න 10 දෙනෙක්ගෙන් 3 දෙනෙක් 60ට වඩා වැඩි. එතකොට කවුද මේ වැඩි හිටියෝ බලාගන්නේ? ඒකයි මම කිව්වේ මෙහි මහා සම්මතය අපි විනාශ කරොත් පාරවල් අයිනේ, පාලම් අයිනේ, බොක්කෝ අයිනේ අපේ වැඩි හිටියෝ ඉඳී. ඒ නිසා මේ දෙන්නට එකතු වෙලා මේ ගමන යන්න බැරි නම් මං හිතන්නේ අපේ රට ඉන්දියන් සාගරයේ ගිලෙන එක ඊට වඩා වටිනවා. දැන් මහාචාර්යතුමා මොනවද කරන්න ඕන දේවල් ඔබ ලේඛනගත කරන්න කියලා මං කියන්නේ නැහැ. නමුත් විනාඩි 5ක් තියෙන නිසා කෙනෙක් විද්‍යාර්ථියෙක් හරි සාමාන්‍ය ජනතාව විදිහට හිතා ඉන්න මොනවද අපේ රටේ කරන්න ඕනේ? පළවෙනි එක තමයි දැන් මේ අවුරුදු 3මාරට වැඩපිළිවෙල තිබුණේ නැහැනේ. මේ අවුරුදු 3මාරම අපි දැක්කා අන්තිමට ආවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිනසීයේ වැඩපිළිවෙලෙන් ආරම්භ වෙලා වැඩපිළිවෙල 14ක් ඉදිරිපත් වුණා. එතකොට රටේ ආර්ථිකය ඉස්සරහට ආරයි යන වැඩපිළිවෙල මොකක්ද කියලා අපි එකක්වත් දන්නේ නැහැ. එතකොට මහ බැංකුව කරන ඒවා මුදල් අමාත්‍යාංශය දන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශය කරන ඒවා පරිසර අමාත්‍යාංශය දන්නේ නැහැ. පරිසර අමාත්‍යාංශය කරන ඒවා කුෂිකර්ම අමාත්‍යාංශය දන්නේ නැහැ. එතකොට මේ ආයතන අතර සම්බන්ධතාවයක් තිබුණේම නැහැ. ඒ ඔක්කොම කරනවා ජනාධිපතිතුමා දන්නේ නැහැ කියලා එතුමාත් කිව්වා. ගොඩක් වෙලාවට එතුමාම කියනවා මම ඒක පත්තරෙන් දැක්කේ කියලා. හරිද? එතකොට රටේ රාජ්‍ය නායකයා මේ කිසි එකකින් දැනුවත් කළා නැහැ. එතකොට පළවෙනි එක වෙන්නට ඕන ඔය යහපාලනය කියන එක විහිළුවක් බවට පත් වුණානේ. එතකොට අපි මේ විහිළුවටයි විකල්ප හොයාගන්න ඕනේ. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මොනවද ඕනේ? අපේ රටේ මිනිස්සුන්ට ඕනේ තමන්ගේ හෙට දවස සුරක්ෂිත වෙන වැඩපිළිවෙලක්. එතකොට සුරක්ෂිත වෙන වැඩපිළිවෙලක් සුනිත් අපි හදන්න ඕන. දැන් මහින්ද චින්තනය තිබුණා, මහින්ද චින්තන ඉදිරි දැක්ම තිබුණා. හරිද? එතකොට මේ විදිහට වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විදිහට වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි. එතකොට දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබුණා ජාතික ආර්ථික කවුන්සිල් කියලා එකක්. දැනුත් මම හිතන්නේ ජාතික ආර්ථික කවුන්සිල් කියලා එකක් තියෙනවා. මේකට සුවිශාල වගකීමක් තියෙනවා. මට මතකයි එක්තරා අවස්ථාවක ඒ වකට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක විදියට කතා කරේ අපි අතරින් වෙන්විච්ච ආචාර්ය සමන් කැලේගම මැතිතුමා. එතුමයිල කිව්වා නෑ මේ රුපියල අපි ප්‍රමාණ කරන්න ඕනේ මේ වෙලාවේ කියලා. හැබැයි ආර්ථික කවුන්සිලය තුල මේක සාකච්ඡාවට ගන්නවා. කිව්වා නෑ ඔයා ඔය කියන වැඩපිළිවෙල අපි අනුගමනය කළොත් අපිට වෙන්නේ මෙන්න මේ ඉරණ. මේක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක නියාමනයක් තිබුණා කියලා ඔබ කියන්නේ. පැහැදිලිවම. පැහැදිලිවම. මේ විවේචන තිබුණාට වැඩපිළිවෙලක් නොතිබුණා නම් රටේ ආර්ථිකය මේ පහුගිය අවුරුදු 10ක කාල සීමාව තුළ 107ක සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා කළා. සේවා වියුක්තය 4%යි, දුප්පත්කම 4%යි, විදේශ සම්පත් ප්‍රමාණය බිලියන 8.5යි. මේ වර්ග කිලෝමීටර් කී දහයක් මේ රටේ පාරවල් හැදුනද? ඇත්තටම අර මේ මත්තල ගුවන්තොටුපලේ ගබඩාවේ ගබඩා කරන තරම් අතිරික්ත විනිෂ්පාදනයක් තිබුණා. මේ පාරයින තියෙන මහා එළවලු කඩ, පළතුරු කඩ ওই යුගයේ නෙමෙයිද හැදුනේ. ඒ නිසා මම හිතන්නේ අපි විවෘත මනසකින් අපේ දේශපාලන මතිමතාන්තර පස කළා. මේ වෙලාව විඳ ගන්නට ඕනේ. එහෙම නැතුව අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය තහනම් කරන එක හරි, එහෙම නැත්නම් රජයේ සේවකයන්ට පඩිගවන්න තියෙන එක නැතිකරන්න අවශ්‍ය ප්‍රතිපාදන අනුමත නොකරන එක හරි නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන විදිහට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හැට හිටවලා නැති අගමැතිවරයෙකුට ඕ ඉන්න අගමැතිවරයෙකුට විශ්වාස භංගයක් ගේන එක නෙමෙයි කරන්න ඕනේ. මෙතන වෛරය තියෙන්නේ. හරිද? ඒ නිසා මම හිතනවා මේ වැඩපිළිවෙලට එහා පැත්තේ මේ වෛරයෙන් ඈත් වෙලා රට ගැන හිතන පිරිසක් මේ වැඩපිළිවෙලට එකතු වෙන්නට ඕනේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද රටේ ඉදිරි ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි කඩිනම් පියවර සහ සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන්න එකතු වුණේ. එතුමා මුල සිටම එදා සිටම මේ දක්වා නිදහසෙන් පසු අපේ රටේ නායකයන් කළ කීදෑ සමස්ත පින්තූරය අරගෙන, අපි කියනවා ටෝටල් පික්චර් එක අරගෙන පින්තූරය අරගෙන විග්‍රහ කළා. ඉන්පස්සේ එතුමා යෝජනා කළා මේ රටට ගැලපෙන මේ ආර්ථික ක්‍රමයක් ඉදිරියට ගෙන යාමේදී මොනවද කළ යුත්තේ කියලා. ෆේස්බුක් අඩවේ බොහෝ දෙනෙක් අපිට ප්‍රතිචාර දැක්වුවා. 2500කට වැඩි පිරිසක් වුන් ඍජුවම බලාගෙන හිටියා සජීවීව. ඊට අමතරව දුරකථන ඇමතුම් ගලාගෙන ආවා. හැබැයි කාල වේලාවත් එක්ක අපේ නිෂ්පාදක මණ්ඩලය යම්කිසි ප්‍රමාණයකට සීමා කළා. මහාචාර්යතුමනි, මෙතෙන් සිට තවත් දවසකදී අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද පැමිණියාට බොහොම ස්තුතියි. සවන් දුන්න ඔබට බොහොම ස්තුතියි. දුරකථන ඇමතුම් දුන්න ඔබට බොහොම ස්තුතියි. අද සුභාරතී සංවාද මණ්ඩපයේ තාක්ෂණික දායකත්වය කෝකිලා අමරසිංහ, නිෂ්පාදනය දිනුක ගුණවර්ධන, මම ජානක සුනිත් බණ්ඩාර. බොහොම ස්තුතියි ඔබට අන්තර්ජාලයෙන් සහ ගුවන්විදුලියෙන් අපට ප්‍රතිචාර දැක්වූ ලංකාව